Passas te equisema, triek Deus amindun tepema. Gi passas te equisema, triek Deus amindun tepema. Adiden matus. ඔබ සැමට සුබ උදෑසනක් ප්‍රාර්ථනා තෙම මෙම දේව මෙහෙට ඉතාමත් ආදරයෙන් සහ ගෞරවයෙන් අප අද දින පිළිගනු ලබනවා කිතු සමින්දුන්ගේ ආලෝකය දසත පැතිරේවා Sami dunno basamagai eda ege gei vesiyanda bautisma snapane labu pasu e katha kota mama sabavinma samidanan wahanse e adahana kenekai oba piligannawa nam gedai ape nudakma illa apa kemathi karawa gathaya Dewi tuh terasa ribewa, api patrika aja dewa ni pitu ya ti si pirisun karga ni meyadu mata sambandu memu, silu balik ti dewi an mahansa,
ඔබට සිල්හිත් ප්‍රකාශය ඔබට සීලු පැතීම් දැනී. ඔබගෙන් කිසි රහසක් වැස්සී නැත්. අප විසින් ඔබට සම්පූර්ණ ලෙස ප්‍රේම කරන පිණිසත් ඔබගේ ශුද්ධ නාමයේ විසංසේ කරන කොටගෙන ඔබගේ ශුද්ධ පිරිසුදු කළ මැනව අපි ස්වල්ප මොහොතක් නිහඬව සිටින් අපතින් දැන හෝ නොදැන උන්වහන්සේගේ මෙව සිදුනා වූ පාපයන් පිළිබඳව උන්වහන්සේ කමාව දෙන දෙවිය Swami Mansa Karuna Swami Mansa Kalamena Christus Mansa Kalamenava Christus Mansa ඔබට කමාව දානය කර සියලු පවින් ඔබ මුදා නව ජීවිතයකට කාලයද ශුද්ධාත්මයන්ගේ අනුග්‍රහය සහ සැනසිල්ලද ඔබ වෙත දානය කරන සේක්වා
කැටි ඇදුමට අපි සියලු දෙනා සම්බන්ධ වෙමු. සදාකාලික දෙවිඳුනි, ක්‍රිස්තුස් වහන්සේ තුල ඔබ අපගේ ආරාධිත අමුත්තාවන සීක. එදිනදා ජීවිතයේ විවිධ වැඩ කටයුතු මැද්දේ ඔබගේ හඬ ශබ්දයට සහ ඔබ අපාතර වැඩ සිටීමට සාවධානව සිටින්නට සැලැස්සුව මැනව. එමගින් දේව වචනයන් සියල්ලට වඩා උතුම් කොට සලකන්නට අපට හැකි වේවා. අප සමිදානන් වන යේසුස් ක්‍රිස්තුස් තුමන් මගින් අපි ආයද සිටිමු. ආමෙන්. දහම් සේවාව සඳහා සමූහයක් කරුණාකර අසුන් ගන්න. කොලස්ති පළවන පරිච්ඡේදයේ 15 වන පදයේ සිට 28 වන පදය දක්වා ක්‍රිස්තුස් වහන්සේගේ අදෘශ්‍යමාන දෙවියන් වහන්සේගේ දෘශ්‍යමාන ස්වරූපයව මුළු මැවිල්ල අගතෙන් ගන්නාසේක. මක් නිසාද සිංහාසන වේවා, ස්වාමිකම් වේවා, අධිපතිකම් වේවා, බලකරලක්කමකම් වේවා, ස්වර්ගවල සහ පොළොවෙතින් ඇති පෙන්නා වූ දේවල්ද නොපෙනෙන්නා වූ දේවල්ද යන සියල්ල උන්වහන්සේ තුල මවන ලද්දේය. සියලු දේ උන්වහන්සේ කරුණු කොටගෙනද උන්වහන්සේ උදෙසාද මවා තිබේ. උන්වහන්සේගේ සියල්ලටම පළමුවෙන් සිටිනසේක. සියල්ලද උන්වහන්සේ තුල පවතින්නේය. උන්වහන්සේ සබාව නැමැති ශරීරය ඉසය. ඒ මූලාරම්භය මරණයෙන් උත්ථාන වීමේ ප්‍රථමානෝය. මෙසේ උන්වහන්සේ සියල්ලේ අසම සමය තැන දරනසේක. මන්ද දේව කැමැත්ත අනුව දේවත්වයේ පරිපූර්ණත්ව භාවය ක්‍රිස්තුස් වහන්සේ තුල විය. උන්වහන්සේ කරුණු කොටගෙන මුළු විශ්වයම තමන් සමග සමගි කර ගැනීමට පියාණන් වහන්සේ සතුටු වූ බැවින් කුරුසය මත පුත්‍රයාණන්ගේ යාග රුධිරය හේතු කොටගෙන සමාදාන ඇති කරමින් උන්වහන්සේ කරුණු කොටගෙන සගලොවෙන් මෙලොවෙත් ඇති සියලු දේ සමගි කර සේක. පසුගිය කාලයේදී ඔබ දෙවියන් වහන්සේගේ ඈත් වී සිටිනෝය. ඔබේ නපුර ක්‍රියා නිසා ඔබ උන්වහන්සේ සිතින් සතුරුව සිටියෝය. ඒ දැන් දෙවියන් වහන්සේ ස්කූකීය පියත්‍රාණන්ගේ ජීවිතය මරණය කන්නු කොටගෙන තමන් නට ඔබ සමගි කරගත් සේක. එසේ කළේ ඔබ සුද්ධ නොකැල්ල නිදෙස් අය ඇටියට උන්වහන්සේ ඉදිරියට පමුණුවා ගැනීම සඳහාය. එය ඉටුවීම නම් ඔබ ඇදිල්ල නිරතව සිටින්නේමි. සුභාස්නේ බලාපොරොත්තුවෙන් පිට නොගොස් එය පදනම් කොටගෙන ස්ථීරව පැවැත්විය යුතුය. ඔබ ඇසූ සුභාස්න ආසින් යට සෑම දෙනටම ප්‍රකාශ කර ඇත. පාවුල් නම් මම ඒ සුභාස්නේ සේවකයෙක් වෙමි. ඔබ උදෙසා මා විඳින දුක් ගැන දැන් මම ප්‍රීති වෙමි. මාගේ ඒ ශාරීරික දුක් විඳීම හේතු කොටගෙන ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරය වන සබාව උදෙසා උන්වහන්සේගේ දුක් විඳීම උත්ඥ සම්පූර්ණ කිරීම මම සහාය වෙමි. මේ සබාව සේවකයෙකු වශයෙන් දෙවියන් වහන්සේ මා පත් කර ඔබ යාපත් උදෙසා මට වගකීමක් භාර දුන්සේක. ඒ වගකීම නම් දෙවියන් වහන්සේගේ පණිවිඩය සම්පූර්ණයෙන් ප්‍රකාශ කිරීමය. ඒ පණිවිඩය යුග පරම්පරා ගණනාවක් තිස්සේ රාස්ව සැඟවී තිබී. දැන් උන්වහන්සේ සෑදෑවතුන් අටය අනාවරණය කර ඇත. ඔවුන් අට එය අනාවරණය කරන ලද්දේ ඒ රාසේ තේජාන්විත සම්පත
කුමද්දයි සකල ජාතින්ට දන්වන මිනිසය. ඒ රාසනම් ක්‍රිස්තුස් වහන්සේගේ ක්‍රිස්තුස් වහන්සේ ඔබ තුළ වැඩවිසීමය. උන්වහන්සේ ඔබේ තේජාන්තිත බලාපොරොත්තු වන සේක. අපේ ඒ ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රකාශ කරන්නේ සියලු දෙනාම පරිපූර්ණ කිතුණුවන් වන පිණිසය. ඒ සඳහා සියලු දෙනාට දැනමුතුකම් දෙමින් සියලු ආකාරය ප්‍රඥාව අනුශාසනා කරමු. දේව වාක්‍ය මෙසේය. ශුද්ධවර සුභාරංචිය ශුද්ධවර ලෝක්තුමා විසින් ලියන ලද සුභාරංචියේ 10 පරිච්ඡේදයේ 34 පදයේ පරම් ප්‍රකාශ වන සුභාස්තන සවන් දෙන්න. දේසුස් වහන්සේ ශ්‍රී ශ්‍රාවකයන් සමග යද්දී උන්වහන්සේ එක් ගමකට ඇතුල් වූ සේක. එවිට මාර්තා නම් එක් ස්ත්‍රියක් සිය නිවසට උන්වහන්සේ පිළිගත්තාය. ඇයට මරියා නම් සහෝදරියක් වූ අය. ඇය සමගාමීන් වහන්සේගේ පාමුලෙහිඳ උන්වහන්සේ ගැන්වීමට සවන් දුන්නේය. එහෙත් මාර්තා සත්කාර කටයුතු වැඩිවීමෙන් කරදරවී සිටියාය. ඇය උන්වහන්සේ වෙතට පැමිණ ස්වාමීනි, මාගේ සහෝදරිය පැත්තකර වී සත්කාර කටයුතු මාපිට පවරා සිටින හැටි බලන සලකන්නේ නැද්ද? එබැවින් මට උදව් කරන්නට ඈට කිවමැනවයි කීවාය. එහෙත් සමිධානන් වහන්සේ උත්තර දෙමින්, මාර්තා මාර්තා, ඔබ බොහෝ දේ ගැන කරදර වෙමින් නලංගු වන්නේය. එහෙත් අවශ්‍ය එක දෙයකි. මරියා යහපත් දේ තෝරාගෙන ඇත. ඇකරෙන් පැහැරගනු නොලැබේ යැයි වදාළ සේක. කිරි සමුදුන්ගේ සුභාසන මෙසේය. පියාණන්ගේද පුත්‍රයාණන්ගේද ශුද්ධාත්මයන්ගේද නාමයෙන්ය. ආමෙන්. සමුහයා කරුණාකර අසුන් ගන්න. අපි විදේශිකයෙකුගෙන් එහෙම නැත්තං ෆොරින කෙනෙක්ගෙන් ඇහැවොතින් ඔයා මේ ලංකාව ගැන මොනවද හිතන්නේ, ඔයාට මොනවද කියන්න පුළුවන්? එතකොට ඒ විදේශිකයා කියයි, අපෝ දැන් නම් කියන්න තියෙන්නේ ලංකාව පෝලිං වලින් පිරිලා, ගෑස් පෝලිං, පෙට්‍රල් පෝලිං, පිටි පෝලිං වලින් පිරිලා කියලා.
තව කෙනෙක් කියන්න පුළුවන් ඒගොල්ලන් මුළු ලෝකෙ තියෙන හැම රටකින්ම හිඟා කන රටක් බවට දැන් පත් වෙලයි කියලා. සමහරු කියන්න පුළුවන් අපි ඉස්සර ඒ රටට ගියාම කොයිතරම් ආදරයෙන් අපිට සලකනවද ආදරයෙන් අපිව පිළිගන්නවද දැන් ඒගොල්ලන්ට ඒක කරන්නවත් වෙලා නැහැ කියලා. මා ප්‍රිය මිත්‍ර වරුනි අපි දන්නවා අතීතයේ මේ රට හැඳුන්නුවේ ආගන්තුක සත්කාරය අතින් ඉතාමත් ඉස්තරම් තැනක තිබුණේ රටක් හැටියටයි. අද අපේ තේමාව දේව වචනයේ යථාර්ථය ආගන්තුක සත්කාරයයි. අපි දන්නවා අද කාලේ මේ ආගන්තුක සත්කාරය ගැන අපිට හිතන්න පුළුවන්ද හිතන්න වෙලා තියෙනවද නැහැ. අපි ඉස්සර අපේ ගේකට කවුරු හරි එනවා කිව්වම උදේ ඉඳන් අපි ලෑස්ති වෙනවා තියෙන ඒව ඔක්කොම උයනවා. ඉන්න කට්ටියට එන්න කියනවා මේ එන්න අද අපේ ගෙදරට අරයා එනවා ඔයත් එන්න ලන්ච් එකට කියලා අපි ශීතකරණේ තියෙන ඔක්කොම ಜಾති අරන් උයලා අපි ඒ අයට ආගන්තුක සත්කාරය කරනවා. ඉතින් මිත්‍රවරුනි අපිට අද මේ ආගන්තුක සත්කාරය කියන දේ කරන්න පුළුවන්ද? ආගන්තුක සත්කාරය තියා ගෙදරට මිනිස්සෙක් ආවම කිරිතේ එකක් දෙන්න පුළුවන් තත්ත්වයක් තියනවද? නැහැ. කටින් ඉල්ලුවක් දෙන්න බෑ. නිකන්තේ එකක්වත් දෙන්නේ බොහොම අමාරු තත්ත්වයකින්. අද අපේ ජීවන රටාව වෙලා තියෙන්නේ මොකද්ද? තෙල් පෝලිං, ගෑස් පෝලිං, පිටි පෝලිං. මම බොරුද කියන්නේ? සමහර සුමාන ගණන් තෙල් පෝලිමේ ඉඳලා අනේ අද හම්බුන්නේ නැහැ නේ මට. දවස් ගණන් ගෑස් පෝලිමේ ඉඳලා අදත් මට හම්බුන්නේ නැහැ නේ. අපි මොනවද කරන්නේ? අපිට දැන් අද තියෙන එකම දෙය පෝලිම. ඉතින් මිත්‍රවරුනි අපි දන්නවා කිතුණුවන් හැටියට අපිට උන්වහන්සේ කියලා දෙන දෙයක් තමයි මේ ආගන්තුක සත්කාරය කියන දේ බොහෝම ඉස්තරම් දෙයක් කියලා. අපි දන්නවා මතේ උතුමාගේ සුභාරංචියේ 25 වන පරිච්ඡේදයේ 3 වන පදයේ උන්වහන්සේ මෙහෙම කියනවා මම ආගන්තුකෙක්ව හිටියා ඔබ මාව ගෙදරට කැඳෙව්වද? නැහැ. දැන් මිත්‍රවරුනි අපි සමහරු හිතනවා මේ දෙවියන් වහන්සේම එන්න ඕනේ, යේසුස් වහන්සේම එන්න ඕනේ. එතකොට තමයි අපිට පුළුවන් ආදරෙන් සිප වැළඳ ගන්න කියලා. නැහැ. උන්වහන්සේ විවිධාකාරයෙන් අපි වෙතට එකිනෙකාව එවනවා ආගන්තුක සත්කාරයට. ඒ වගේම ඇඳුම් පැළඳුම්, කෑම බීම මේ හැම දෙයක්ම දෙන්න උන්වහන්සේ එක එක වෙස් වලින් එකිනෙකාව අපි වෙතට එවනවා. ලූක්තුමාගේ සුභාරංචියේ දෙවන පරිච්ඡේදයේ අපි දැක්කහම අපිට පේනවා මරියතුමිය උන්වහන්සේව ගැබ් අරගෙන තිබිලා යන්න තැනක් නැතුව ජෝසෆ් තුමාත් එක්ක කොහේ කොහේ ගියාද? කවුද උන්ව පිළිගත්තේ? කවුද කිව්වේ එන්න අපේ ගෙදරට ඇවිල්ලා මේ පිළිසිඳ ගැනීම ඉවර වෙනකන් ඉඳලා ඊට පස්සේ යන්න? එහෙම දෙයක් කවුරුත් කිව්වේ නැහැ. කිසිම කෙනෙක් ඕන්ව බාරගත්තේ නැහැ. ඕන්ම ප්‍රතික්ෂේප කෙරුවා. අපිට මතකයි ඒ දේවල්. අන්තිමට ඕනට අත්ුණේ කුමක්ද? ගව මඩුව පමණයි. ඉතින් මිත්‍රවරුනි මේ කිතුණුවන් හැටියට අපිට මේ ආගන්තුක සත්කාරයක් මේ පිළිගැනීමක් ඉතාමත් වැදගත්. අපි සමහරු මේ පිළිගැනීම සහ මේ ආගන්තුක සත්කාරය විවිධ අයුරු වලින් කරනවා. ඉතින් අපි දන්නවා එකිනෙකාගේ මේ සමාජ තත්ත්වය අනුව අපි මිනිසුන්ව පිළිගන්නවා. එකිනෙකාගේ ධනවත්කම අනුව අපි මිනිසුන්ව පිළිගන්න ආකාරය වෙනයි. ඔවුන් කරන රැකියාව අනුව, කතා කරන භාෂාව අනුව
අදින පළඳින ආකාරය අනුව අපි එකිනෙකා පිළිගන්න ආකාරය වෙනයි. ඒ වුණාට අපි දන්නවා උන්වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද කියලා. මං අද ඔබ සමග බෙදා ගන්නට යනවා මේ ආගන්තුක සත්කාරය සහ පිළිගැනීම ගැන උන්වහන්සේ අපිට මොනවද කියන්නේ කියලා. අපි දැන් මොහොතකට කලින් සවන් දුන්නා වූ සුභාරංචියේ අපට අසන්නට ලැබුණ දෙයක් තමයි මාර්තා සහ මරියගේ කතාව. මේ කතාව අපි හැමෝම දන්නවා. මේ මාර්තා සහ මරියා කියන ඒ දෙදෙනාගේ සහෝදරයන්ගේ, තව ලාසරස් කියලා සහෝදරයෙකුත් හිටියා, උන්වහන්සේ බොහොම ආදරය කරපු පුද්ගලේ, උන්වහන්සේට වෙහෙසක් දැනුනම උන්වහන්සේ මොනවද කරන්නේ? මේ ගෙදරට යනවා. ගිහිල්ලා පොඩ්ඩක් සතුරු සාමිචයේ යෙදිලා කෑම අනුභව කරලා උන්වහන්සේ දවස ගත කරන්නට තීරණය කරනවා. ඉතින් දැන් එක දවසක් උන්වහන්සේ වෙනදා වගේම මේ ගෙදරට ගියා. ගියාම මොනවද වුනේ? මාර්තා කියලා ස්ත්‍රිය උන්වහන්සේව පිළිගත්තා. ඇයිගේ සහෝදරියනේ මරියා. මරියා මොනවද කරන්නේ? උන්වහන්සේගේ පාද පාමුල ඉඳගෙන උන්වහන්සේගේ ඉගෙනීමට සවන් දුන්නා. දැන් මේ අවස්ථාවේදී මාර්තා මොකද කරන්නේ? උයනවා, පිහිනනවා, දඩි බිඩි ගාලා යේසුස් වහන්සේට කණ්ඩ දෙන්න කුස්සියට ගිහිල්ලා වැඩ. හරියට අපිත් වගේ, අර කවුරු හරි ආවම අපි කුස්සියට ගිහිල්ලා වැඩ කරනවා. ඉතින් ඒ අවස්ථාවේදී මාර්තා උන්වහන්සේ ළඟට පැමිණිලා කියනවා, ස්වාමීනි, මාගේ සහෝදරිය පැත්තකට වී සත්කාර කටයුතු මගේ පිට පවරලා ඔබට සලකන්නේ නැහැ. අපිත් එහෙමනේ සමහර වෙලාවට අපේ ගෙවල් වල සහෝදරයෝ 3-4 දෙනෙක් හිටියොත්, එක්කෙනෙක් නිකන් හරි හිටියොත් අපි හැම වෙලාවෙම කියනවා, අරයාගේ වැඩේ නිකන් ඉන්න වැඩයි, මම නෙමේ ඔක්කොම කරන්න තියෙන්නේ. එහෙම කොහොමද? පස්සේ යේසුස් වහන්සේට මෑය කියනවා, ස්වාමීනි, මෙයා මට ඔක්කොම බාර දීලා ඔබ වහන්සේගේ ළඟට වෙලා ඉන්නවා. එතකොට උන්වහන්සේ දෙන උත්තරය මොකක්ද? මාර්තා, මාර්තා, ඔබ බොහෝ දේ ගැන කරදර වෙමින් නලංගු වන්නේය. එහෙත් අවශ්‍ය එක දෙයකි. මරියා යහපත් දෙය තෝරාගෙන ඇත. එය ඈ කෙරෙන් පැහැරගනු නොලැබේ යයි බදාළ සේක. දැන් අපි හුඟක් දෙනෙක් හිතනවා මේ ආගන්තුක සත්කාරය කියන්නේ මිනිස්සෙක් ගෙදරට ආවම හොඳට කණ්ඩ බොණ්ඩ දීලා ඒ මිනිස්යාට සත්කාර කරන එක කියලා. ඒකත් එක දෙයක් මිත්‍රවරුනි. හැබැයි අපි ගෙදරට එන අයට ඔවුන්ගේ ප්‍රශ්න කරදර හරි මොනවා හරි දෙයක් අපිත් එක්ක කතා කර කර ඉන්නකොට අපි ඔවුන්ට සවන් දෙන්න කැමතිද? නැහැ නේද? දැන් මාර්තත් අපි හිතමු දැන් මෙහෙම, ඔන්න යේසුස් වහන්සේ දවසක අපේ ගෙදරට එනවා. අපි මොනවද කරන්නේ? අපි කැමතිද උන්වහන්සේගේ පාද පාමුලට වෙලා ඉගෙනීම් වලට අහගෙන ඉන්න? නැහැනේ. අපි දැන් මොනවද කරන්නේ? අපි උන්වහන්සේගේ වචනයට සවන් දෙනවද? නැහැ. අපි යාඥාමන් සිද්ධ කරනවද? නැහැ. මේ හැම දෙයක්ම උන්වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙන දේවල් තමයි. අපි ආගන්තුක සත්කාරය මිනිසුන්ට කරනවා වගේම අපිට අවශ්‍යයි අන් අයට සවන් දෙන්න. අපි උදාහරණයක් ගමු. දැන් පිළිගැනීම. මේ සභාවට කවුරුරි අලුතෙන් එනවා, එක්කෙනෙක්, පවුලක් හරි තනි පුද්ගලෙක් හරි. අපි කීයෙන් කී දෙනාද මෙයාට ගිහිලා කතා කරන්නේ, අනේ ගුඩ් මෝර්නින්, ඔයා අද නේද ආවේ, ඔයා කොයි පල්ලියෙන් දාවේ, ඔයාගේ ගෙවල් කොහෙද, හරි සන්තෝසයි ඔයාව දැනගන්න ලැබ. අපි කීයෙන් කී දෙනයිද ඕක කරන්නේ? කීයෙන් කී දෙනෙක් වෙනද එන්න අපිත් එක්ක අර පැත්තට ඇවිල්ලා තේ එකක් බොන්න? අපි ওই දේවල් කරන්නේ නෑ මිත්‍රවරුනි. අපි ඒ තරමට වෙරි බිසි. අපිට තියෙන රාජකාරීත් එක්ක අපිට මිනිස්සෙක් එක්ක කතා කරන්න අවශ්‍ය තරම් වෙලාව නැහැ. අපිට පිළිගන්න වෙලාවක් නැහැ. ඒ නිසා අපි හැම වෙලාවම ඒ දේවල් වලින් මග ඇරිලා ඉන්න තමයි බලන්නේ. සභාවක් හැටියට
අපිට උන්වහන්සේ බාර දීලා තියෙන ලොකුම දෙයක් තමයි අපි මේ ಗುಣධර්මය වැඩි වර්ධනය කරගන්න ඕනේ. එහෙම නැතුව අපිට බෑ මේ වචන වලින් බේරිලා යන්න. අපි තරාතිරම බලන්න හොඳ නෑ. අපි එකිනෙකාගේ කතා කරන විලාශයන් කතා කරන භාෂාවල් අඳින ඇඳුම් කොහේ ඉඳලාද එයා එන්නේ එයාගේ ගෙවල් කොහෙද ඒවා අපිට කිසිම අදාළත්වයක් නෑ. අපිට තියෙන්නේ උන් වහන්සේ අපිට කියලා දීලා තියෙන විදියට ඔවුන්ව පිළි අරගෙන ආගන්තුක සත්කාරය කරන්න. ඒ වගේම උන් වහන්සේ මාර්තා මරියට කියනවා ඇයි යහපත් දේ තෝරගත්තා කියලා. අපි මොනවද අද යහපත් දේවල් කියලා තෝරගෙන තියෙන අපේ ජීවිතේ? අපිට උන්වහන්සේගේ පාද පාමුල ඉඳගන්න වෙලාවක් තියෙනවද? අපිට දේවස්ථානයට එන්න වෙලාවක් නැහැ. අපි නොයෙකුත් excuses දෙනවා. Sunday school එන්න කිව්වම අපි මොනවද කරන්නේ? ඒකටත් බොහෝ දේවල් කියනවා. කියවීමක් බයිබල් කියවීමක් කියවන්න කිව්වම අපි කී දෙනෙක් මග අරිනවද? ආ හුඟ දෙනෙක් කියන්නේ මං කණ්ණාඩි දෙක ගෙනාවේ නෑනේ. කණ්ණාඩි නැතුව මොකටද පල්ලි එන්නේ? මට ඇස් පේන්නේ නැත්තම් මං කණ්ණාඩි දානවා අනිවාර්යෙන්ම. කණ්ණාඩි දෙක අරගෙන එන්න ඕනේ. අපි හදන්නේ හැම වෙලාවෙම හැම දෙයින්ම මග අරින්න. ඉතින් අපිට මේ මරියගේ ජීවිතයෙන් මේ අක්කණන්ගේ මාර්තා සහ මරියගේ ජීවිතයෙන් අපිට හුඟක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. අපි ආගන්තුක සත්කාරයට මුල් තැන දෙනවා වගේම අපි උන්වහන්සේගේ දේව වචනයට සවන් දෙන්න උන්වහන්සේගේ පාද පාමුලට හැම වෙලාවම ගිහිල්ලා ඒ දේවලු දේව කාර්යයක් ඉෂ්ට කරන්ඩ අපි බලාපොරොත්තු වෙන්න ඕනේ. ඒ නිසා මිත්‍රවරුනි අද ඔබටත් මටත් ලොකු වගකීමක් අභියෝගයක් උන්වහන්සේ බාර දීලා තියෙනවා. අපි දන්නවා අද රටේ තත්ත්වය. අපි දන්නේ ඊළඟ මේ මොහොතේ මොනව වෙයිද කියලා. ඒ නිසා පුළුවන් තරම් අපිට හැකි පමණ අපි අන් අයට උදව් කරමින් ඒ වගේම උන්වහන්සේගේ වචනයට සවන් දීමෙන් ඒ අනුව ජීවත් වෙන්නට අදිෂ්ඨාන කරගනිමු. ඒක තමයි උන්වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙන ලොකුම දේ. අපි මේ වචන ගැන ස්වල්ප මොහොතක් මෙනෙහි කරමු. අපි සියලු දෙනා නැගිටෙක්ව 27 වන පිටුවේ සඳහන් විශ්වාසය ප්‍රකාශ කර සිටිමු. එකම දෙවිඳුන් කෙරෙහි අපි විශ්වාස කරමු. ස්වර්ගය හා පෘථුවියද පෙනෙන නොපෙනෙන සියල්ලද මම වදාළ සියලු බැලැති පිය වූ දෙවිඳුන් කෙරෙහි අපි විශ්වාස කරමු. දෙවිඳුන්ගේ එකජාත පුත්‍ර වූ සැම කලටම පෙර ස්වකීය පියාණන්ට දා වූ දෙවියන්ගෙන් වන දෙවිඳුන් වූ ආලෝකෙන් වන ආලෝකය වූ සැබෑ දෙවිඳුන්ගෙන් වන සැබෑ දෙවි වූ නොමොන්නදු ජන්ත කන ලද්දා වූ පියාණන් හා එකම ස්වභාවය ඇත්තා වූ සියල්ල මැව්වා වූ එකම ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහිද අපි විශ්වාස කරමු. උන්වහන්සේ මනුෂ්‍ය අප සහ අපේ ගැලවීම උදෙසා ස්වර්ගෙන් බැස ශුද්ධාත්මයන් කරණ කොටගෙන මරියානම් කණ්ණාගනාවගෙන් මිනිස් පැවගෙන මනුෂ්‍යව අප උදෙසා පොන්තිස් පිලාත් යටතේ කුරුසේ යන ගසනු ලැබ වද වේදනා විඳ අපවත් වී තැන්පත් කරනු ලැබ තුන්වෙනි දින ශුද්ධලිවිලි පරිදි නැවත නැගිට ස්වර්ගයට නැගී පියාණන්ගේ දකුණු භාගයේ වැඩි දින බවද ජීවතුන් සහ මළුන් විනිශ්චය කරන පිණිස තේජසින් නැවතෙන බවද උන්වහන්සේගේ රාජ්‍යට කෙළවරක් නොමැති බවද අපි විශ්වාස කරමු. පියාණන් වහන්සේගෙන් නික්මෙන පියාණන් හා පුත්‍රයන් සමග වන්දනාවත් මහිමියත් ලබන ප්‍රවාචකවරුන් මගින් කතා කළ ස්වාමි වූ ජීවනදායක වූ ශුද්ධාත්මයන් කෙරෙහිද අපි විශ්වාස කරමු. එකම වූ ශුද්ධ වූ කතෝලික වූ අපෝස්තලික වූ සභාව කෙරෙහිද අපි විශ්වාස කරමු. පෞකමාව පිණිස එකම බෞතිස්ම ස්නාපනයක් අපි පිළිගනිමු. තවද මළවුන්ගෙන් නැගිටීමද මතු පෙමෙන සදාතන ජීවනයද අපි බලාපොරොත්තු වෙමු. ආමෙන්. මෙදහත් යදුම්.
ජනයදුම් සකලම ඇවිල්ලේ දමිටු පව. සාමයා එකමුතු භාවය වෙනුවෙන්ද සෑම තැනම සිරින මිනිසුන්ගේ නිවල් භාවය උදෙසාද. දෙවියන්ගේ ශුද්ධ සභාව තුළ පූර්ණත්වය සුභසාධනය ඇතිවනු පිණිස. අපි දෙවිදුන් යදමු. අපගේ අද රදු ගුරුතුමන් රදුගුරුවරුන් පූජකතුමන් හා ගිහිසේවකයන්ද අපගේ සහෝදර සභාවන්වල නායකයන් හා පූජකතුමන්ද කෙරෙහි අවධානය යොමු වන පිණිස ඒ සෑම සේවක ස්වාමින් වහන්සේගේ ආදර්ශය තුළ දිරියෙන් නියතමානීකමෙන් හා දයනුකම්පාවෙන් සේවය කරනු සඳහා අපි දෙවිදුන් යදමු. රෝගාතුරුවන් ආ රෝවල්වල ගත කරන්නන්ද සියගෙවල් හා කඳුරුවල වෙසෙන්නන්ද දුගී දනන් සූරා කෑමට භාජනය වූවන්ද පීඩාවට පත් වූවන් අබතන් වූවන් තර්ජනය හා වෙනස්කම් හේතුවෙන් දුක් විඳින්නන්ද මෙන්ම සිය විශ්වාසය ඇදහිල්ල නිසා වදයට භාජනය වූවන්ද ජන වර්ගය කුලය පන්තිය හා මතවාද හේතුවෙන් පීඩා විඳින්නන්ද නිවාස අඩස්සිය පසුවන්නන් තනිකම වයෝවෘද්ධ භාවයට පත් වූවන් මෙන්ම මරණාසන වූවන්ද උන්ගේ අවශ්‍යතා සපයන්නන් හා ඔවුන් රැකබලා ගන්නන්ද පෝෂණය හා දිරිමත් කරනු ලැබීම සඳහාද නිරතුරුවම ඔවුන් දෙවියන් වහන්සේගේ දෙවියන්ගේ ප්‍රේමණීය කරුණාවන්ත භාවය තුළ ජ්වලිතව හා බලාපොරොත්තු වෙයි තබනු පිණිස අපි දෙවිදුන් යදෙමු. ක්‍රිස්තුස් වහන්සේ හා සියලු ශුද්ධවතුන් සමග පූර්ණ සහභාගීකමට පත් වූවන් විශේෂයෙන් ජේම්ස් නාපගේ ප්‍රථම රදගරුතුමන් හා අප සම්පූර්ණයට හා නොනිමෙන ප්‍රීතියට ඇතුළු වන සඳහා අපි දෙවිදුන් යදමු. අපි තවදුරටත් ආඥාවේ යෙදෙමින් අද දින සහ මෙම සතිය තුළ උපන්දින සහ විවාහ සංවත්සර සමරන්නා වූ අය දෙසා ආඥා කරමු. ලක්මාලි විජේසිංහ, නන්දසිරි ගමගේ, ෆ්‍රෙඩ්රික් කනගසබේ, නන්දා විජේසිංහ, විහඟ නදීත් ප්‍රේමරත්න, නතාලියා පෙරේරා, රොබර්ට් සිල්වා, අනුෂ්කා නිර්මාල්, නිල්මිනි අත්තනායක සහ ඉශාන්ති වෙනුවෙනුත්, අසංග සහ මිනෝන් විමලරත්න, කුසල් සහ සොනාලි, ජේම්ස් සහ මාලිනී සමරවීර, ලොරන්ස් ඇන් මංජුලා සහ කෙනත් සහ මාලිනී වයිමන් වෙනුවෙන් ඔවුන් විවාහ සංවත්සර සමරණෙහි යාඥා කරමු. ආදරණීය දෙවි පියාණෙනි, මේ ඔබ වහන්සේගේ දරුවන් මේ දක්වා ඔබ වහන්සේ සුරැකිව රැගෙන ආවාසේ ඔවුන් නොදන්නා වූ අනාගතයකට පිය තබන්නා වූ මේ මොහොතේ ඔබ වහන්සේගේ ආශිර්වාදයන් ඔවුන් වෙත නොමදව ගලා ඒමට සැලැස්සුව මැනව අප ඔවුන්ගේ පවුල්ද මේ අවස්ථාවේදී ඔබ වහන්සේගේ දෑතට බාර කරනවා පියාණෙනි. සමිඳුනි අපගේ යදුම් ඇසුව මැනව පියාණෙනි ඔබගේ රාජ්‍යය මේ කාලෙ ඉක්මන් කළ මැනව ශුද්ධාත්මයන්ගේ සදාකාලික සමගිකමෙහි එකසේ ප්‍රාණවත් කරනු ලැබ අපද ඔබගේ සියලු දාස දාසීන්ද අපේ එකම මැදහත්කාර යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තේජෝ මහිමෙන් යුක්තව නැවත ීමේදී එතුමානන් දකින පිණිස අපට වරදුණු මැනව දැන්වීම් දෙකක් සඳහා සමූහයක් කරුණාකර අසුන් ගන්න. මෙම මාස 20 වන බදාදා සවස 6ට ශුදු මාග්‍රට් කන්‍යාරාමයේ සංවත්සරේ පවත්වන බැවින් දේව මෙහෙයක් මේ දේවස්ථානයේදී පැවැත්වෙනවා. ඒ පැවැත්වෙන්නේ අපගේ රදගුරු දුශාන්ත රොඩ්රිගු හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන්. ඔබ සැමට එම දේව මෙහෙයට ආරාධනා කර සිටිනවා. ෆාදර් නිරෝෂනුත් මමත් පූජකවරුන්ගේ ඥානකාන්තියක් සඳහා මෙම මස 18 වන දින සිට 22 වන දක්වා සහභාගී වන බැවින් ඔබගේ සියලුම එඬේර කටයුතු පැට්‍රික් ලෝරන්ස් පියතුමාට දැනුම් දෙන මෙන් අපි ඉතාමත් කරුණාවෙන් ඉල්ලා සිටිනවා.
ස්තුති ප්‍රේමේ ආචාර්ය සඳහා සමුහයා කරුණාකර නැගිට සිටින්න ප්‍රේමවන්තයිනි අපි එකිනෙකාට ප්‍රේම කරමු මන්ද ප්‍රේමයත් මෛත්‍රියත් දෙවියන් වහන්සේගෙන්මය සාමය ඔබ සමගයි යාඥා පොත්වල 33 වන පිටුවේ සඳහන් පිදීමේ ගීතය අපි එක්ව ගායනා කරමු.
නිචි සග දුතුන් ගෙන පුද ලබන දෙවිඳුනේ ඔබම තුතිපිදීම යෝග්‍යය යහපත්ය ප්‍රීතිදායකය එසේ හින් අපේ හඬ සුරදූතයන්ගේ හා අග්‍ර සුරදූතයන් ඇතුළු සියලු ස්වර්ගීය සේනාවන්ගේ නාදය හා මුසු කරමින් අපි ඔබ පසසමු ඔබගේ නාමයේ මහිමය ප්‍රකාශ කරනු සඳහා ඌ සදා මෙසේ ගයති බලත් පියාණනි සදාතන රජධානෙනි සැබවින් ඔබ වහන්සේ පාරිශුද්ධ වනසේක ඔබගේ සිළු දීමනා හා ආකාරයන් තුළින් ඒ පාරිශුද්ධත්වය ඔබ වහන්සේ මිනිස් වර්ගයාට ප්‍රකාශ කරනසේක මුළු විශ්වය හැසිරු ඔබගේ එක ජාතක පුත් යේසුස් ක්‍රිස්තුස් වහන්සේද පාරිශුද්ධ වනසේක ඔබගේ දේවත්ව ඉතා ගැඹුරු දේ පවා හෙළි කරන සදා ආශිර්වාද ශුද්ධාත්ම දෙවිඳුන්ද පාරිශුද්ධ වනසේක ඔබ පාරිශුද්ධව සිටින්නාසේම ඔබ සමග සහභාගීත්වෙන් මෙසෙන පිණිස ඔබගේම ස්වරූපයෙන් ඔබ අපමවාලුසේක ඔබගේ අනපනක් කඩකල විට දීපවා ඔබ අපත් නොහැර දයාබර පියකු මෙන් මඟ පෙන්වූසේක මුනිවරුන් මගින් දවි අවස්ථාව හා ප්‍රොපේතවරුන් මගින් ද ඉතිහාසයේ මහත් ක්‍රියාතුලින්ද ඔබ වහන්සේ අප ඇමතුසේක නිසිකල පැමිණි විට ඔබ වහන්සේ ඔබගේම පුතුණුවන් මගින් අප ඇමතුසේක උන්වහන්සේ අපසේම මිනිසත් බව ගනු සඳහා මෙලවට එවනු ලැබුවේ අපතුල ඔබේම ස්වරූපය උන්වහන්සේ මගින් යලි පණ ගන්වනු සඳහාය
Apo disa kursiya mata marani duk vedana vidinu sandaha pawa din labula atri apa swami yesus wahanse rotiyak ragena sielo balati devinun wana obata tuti di kada beda ganu sandaha mese pavasamin tama shravakinta dun seka gan anubhava karanna me oba sandaha denu labu mage shariraya masi kirima pinisa me sidu karanna Elasin meratri bojana wasani di midiusha bandhuna gattu unwahan se obata tutti di men paso me se pavasamin. Tama shravakenda dun seka. Oba sielu dena main paane karanna. Oba sandaha damulu minissata vita da paukama wa sandaha wagurunu labana. Navagi visume maage rudire meyan. Oba ya paane karana sama vitana. Maa sihi kirima pinisa. Mea sidu karanna. Vishwasya abhirahasa balavatya. Esehin piyanini bhagyavat marittu me dahasila suddhavarinha samaga sahodaratvenda. Oba vahansege mulu maha shasane samaga sahabhagitvenda. Me roti ha bandhuna bhavita piliganvamu. Mulu mahatme vila samaga ekvi api bhoptunwange maraniya saha vijayagrahanaya. Un vahansya apa udhissa kalavu silu de pilibandavada. Apa idiri eti sil deta apa sudanam kirimaha Kristus wahansege jeevitaye maraneye uttaneye ha mahimeye rohane pratilaba pilibandavada tutibudamin Kristus wahansege agamanen pasu maha divya bhojana sangrahaya pilibandava api dadi apekshavin sitimu tavadita dayavanta upiyanane ape bassasamin apa pitat me obage dimana pitat obage shuddhatmayana neva un wahansege jeevana dayaka balaya karana kotagena Ewa ashirwada karnu leba, shuddha karnu leba. Apatabugi tapriya putriya nange sharire harudrevi. Ewa piligeni makarana kotegen apa sharira vashenda. Atma vashenda shuddha karnu leba. Sadakala jeevanita arakshakrana men. Obate agnya karmuva. Me rotiya kebali kirimen api Kristus wahansege sirure pangu karuwanno annemuda appa vimuktidayaka kittu tumani gennu lesa Denna piya dimu. Vyanini apage vejmina swargaye Vyanini apage vejmina swargaye pahala vemin oba rajadana namaskar viva oba namaya swargaye Dunna se samav ata
ශ්‍රද්ධාවෙන් නගාවි ඔබගේ සෙනසිල්ල පිණිස මේ ශුද්ධ වූ සක්‍රමේන්තු පිළිගන්න සමිඳුනි මා ඔබ පිළිගැනීමට නුසුදුසුය එහෙත් වදනක් පමණක් පැවසුව මැනව එවිට මම සුවපත් වෙමි
යාඥා පොත්වල 56 වෙනි පිටුව සමිඳුන් හට තුති පුදන්න මන්ද දෙවිඳානෝ යහපත්ය සියලු බලති දෙවිඳුනි ඔබගේ පුත් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරය හරුදරෙන් අප පෝෂණය කිරීම ගැන අපි ඔබට තුති පුදමු උන් වහන්සේ තුලින් ජීවමාන පූජා යාගයක් ලෙස අපි අපම ඔබ වහන්සේට පූජා වෙමු ඔබගේ ප්‍රශංසාව හා මහිම උදෙසා දිවි ගෙවන්නට සේවා සදන්නට ඔබගේ ශුද්ධ ආත්ම බලයෙන් යුතුව අප ලෝකයට යවනු මැනව ආමෙන් සියලු නෙන නුවණ ඉක්මවන දෙවිඳුන්ගේ සාමය දෙවිඳුන් හා එතුමන්ගේ පුත් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ පිළිබඳ අවබෝධයද එතුමන්ගේ මෛත්‍රී ප්‍රේමයද ඔබ සිත් සතන්හි තබා ගනු ලැබේවා සියලු බලේති දෙවි පියාණන්ගේද පුත්‍රයාණන්ගේද ශුද්ධාත්මයාණන්ගේද ආසිරි ඔබ අතර රැඳී සදාකල් පවතිවා ශාන්ති සිතින් යන්න සමිඳුන්ට මෙහෙ කරන්න වේසති සමනෙන් සවන් Thank you.